දෙවෙනිම නාට්‍ය කියන්නේ සෝප් ඔපෙරා කියන කාණ්ඩයට අයිති ටෙලි නාට්‍යයක්. ඒක වැඩක් නැත්නම් ඇයි ඒක ටොපික් එකක් කරගන්නේ? ඇයි ඔය ප්‍රශ්නේ අහන්නේ? ඒ ආදරේ නැති වෙනකොට අපිට දැනෙන විරහව මට මුළු ජීවිත කාලෙම වට මේ දුකින් ඉන්න වෙයි කියලා හිතනවා. නෑ එහෙම නෑ. ඔබ කාලෙත් එක්ක දැන් දෙන්න සතියක්. ඔව් ඔබ කාලෙත් එක්ක විසදිලා යනවා. මට පේනවා මම දැන් මේ ළඟදි කතා කරා මම ළමෙක් එක්ක. එයා 11 ශ්‍රේණියට යන්න ඉන්නේ 10 අන්තිම. 10 එක පාඩමක්වත් එයා ඉගෙනගෙන නෑ. ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගී. කැමරා LG එකෙන් සුඳුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට. cameralg.com ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. ඉතින් ඔන්න ගොඩක් දෙනා ආදරය කරන චරිතයක්, ඒ වගේම ගුරුවරයෙක්, ඒ වගේම හොඳ සහෝදරයෙක්. ආටා ටිකක් හෙප්පෙනිය ඕනේ මුලින්ම කෙලින්ම කතාවට යමු. ඒ තමයි ඉෂාර මතුසාන්. ආයුබෝවන්. එහෙමත් නැත්නම් රදීෂ්. ගොඩක් දෙනා කතා කරන්නේ රදීෂ් කියලාද ඉෂාර කියලාද? ගොඩක් කට්ටිය රදීෂ් කියලා තමයි. දරුවෝ? නෑ දරුවෝ නෑ ඉෂාර සර් කියලා තමයි කතා කරන්නේ. ඉතින් ගුරුවරයා කියන භූමිකාවත් එක්කම රංගනය කියන දෙකම සම්බරව කරන් යන කෙනෙක් තමයි ඉෂාර. ඉෂාර මට මුලින්ම ඔබ ගැන පොඩ්ඩක් කියමුකෝ. ඔබ කවුද? මම මගේ නම ඉෂාර මදුෂාන්. මම දැනට ගුරුවරයෙක් විදිහට සහ රංගන ශිල්පියෙක් විදිහට සහ ව්‍යාපාරිකයෙක් විදිහට කටයුතු කරනවා. මගේ පාසල කුරුණෑගල මලීදේව විද්‍යාලය. වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු අංශයේ. එතකොට මම පාස් අවුට් වෙන්නේ කැම්පස් එකෙන් ගිය අවුරුද්දේ ඉලෙක්ට්‍රිකල් ඇන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක් විදිහට. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මේ රංගනයට එන්නේ. එතකොට මේ ඔබට රංගනය පිළිබඳ හැදෑරීම කොහොමද? රංගනය පිළිබඳ ඔබ වෙනම හදාරලා තියෙනවද? එහෙම නැත්නම් අර උඩින් පාත් වුණා වගේද? එහෙම කිව්වොත්. වෙනව හදාරලා නැහැ. හැබැයි මට මේ ලැබුණු අවස්ථාවත් එක්ක මම හැමදාම මම රංගනයේ යෙදෙන හැම මොහොතකම මම මගේ මට ලැබෙන හැම අත්දැකීමෙන්ම මම රංගනය ඉගෙන ගන්නවා. හරි. දැන් මම එහෙම කිව්වොත් එහෙම දැන් ඔබ රංගනයට එන්නේ රංගන ගැන හදාරලා නෙවෙයි, නාට්‍ය රංගලා හෝ සෞන්දර්ය පැත්තේ කිව්වොත් නෙමෙයි. එහෙම නැත්නම් මං හිතන්නේ ගෙදර අම්මා තාත්තා මේ සම්බන්ධවත් නැතුව ඇති. එතකොට එහෙම කෙනෙක් රංගනයට එනකොට ඔබට දෙන අභියෝග වැඩි. මේක අලුත් ශේෂ්ත්‍රයක් ඔබට සහ අර රංගනය ඉගෙනගෙන ඉදිරියට එන අයට ඔබ වගේ අය ප්‍රශ්නයක්. ඔව් මෙහෙමයි. මම ඇත්තටම කිව්වොත් මම පෙරදෙණිය විශ්වවිද්‍යාලයෙන් මම පාස් අවුට් වෙන්නේ ඉංජිනේර කෙනෙක් විදිහට. ඔව් එතකොට මට අවස්ථාවක් ලැබෙනවා මම කියනවා මේක කොහොමද වෙන්නේ කියලා. මම ඩයලොග් ආයතනයේ ඇක්සස් නෙට්වර්ක් ඉංජිනේර විදිහට මට හම්බෙන අවස්ථාවක්. ඔබේ අධ්‍යාපන සුසුකමට. මගේ අධ්‍යාපන සුසුකමට. ඒ වගේම මට ටීවී දරන උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයාගේ ඇරයුමක් ලැබෙනවා දෙවෙනිම මේ රදීෂ් කියන මේ චරිතයට පණපවන්න. එතකොට මම මට දැන් තෝරගන්න වෙනවා. මට දැන් මෙතන තියෙනවා යම් කිසි එක පාත් එකක් තෝරගන්න. දෙකම කරන්න අමාරුයි. එහෙම වුණොත් දෙකම හරියට කරගන්න වෙන්නේ නැහැ. දෙකම හරියට කරගන්න වෙන්නේ නැති නිසා එතකොට මම තෝරගන්නවා මේ දෙවෙනිම රදීෂ් කියන චරිතය. ඇයි ඔබ දෙවෙනිම රදීෂ් කියන චරිතය තෝරගන්නේ? මොකද දෙවෙනිම කියන්නේ මිනිසුන්ගේ ආදරය වගේම මිනිසුන්ගේ අර බැනුම් දෙකම එකට යන ඩ්‍රාමා එකක්නේ. يعني වැඩි ප්‍රමාණයක් ආදරය කරාට යම් කොටසක් මේ වෙනුවෙන් බයින්න බලන් පිටසකුත් ඉන්නවා. එහෙම වෙනකොට ඇයි ඔබ මේක තෝරගන්නේ? ඔව් මෙහෙමයි. දැන් දෙවෙනිම කියන ටෙලි නාට්‍ය ගත්තහම මේ ටෙලි නාට්‍යයට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා. සහ හිටියා සහ ඉන්නවා සහ ඉදිරියටත් ඒ විදිහෙම ඉන්නවා. ඒකට මූලික හේතුවක් වෙලා තියෙන විදිහට මම දකින්නේ දැන් අද සමාජය ගත්තහම අද ලෝකය ගත්තහම හැමෝම බිසී වෙලා තියෙනවානේ. හැමෝම කාර්ය බහුල වෙලා තියෙනවා. එයාගොල්ලොන්ගේ රැකියාවත් එක්ක ඒගොල්ලෝ කාර්ය බහුල වෙලා තියෙනවා. එතකොට අපි හැමෝටම තියෙනවනේ හීන ලෝකයක්. අපි ඩ්‍රීම් කරපු ලෝකයක් තියෙනවා. සිනමාව කියන්නේ ඇත්තටම කිව්වොත් අපිට කරන්න බැරි, අපිට කරන්න අවස්ථාව අඩු දේවල් අපි ඩ්‍රීම් කරන දේක්, මවන දේක්, ඒ වගේ දේක් අපි දකින්න ආසයිනේ. අන්න ඒවත් එක්ක ඒත් එක්කම
ආදරය ආදරය විරහව මේ දේවල් සාමාන්‍යයෙන් අපි හැමෝටම තියෙන අපි හැමෝම අත්දැකලා තියෙන දේවල් ඉතින් මම දකින්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ වටේම ලෝකේ හැම හතර දිග් භාගයේම ගත්තහම ලෝකේ විශාල පිරිසක් ශ්‍රී ලාංකික පිරිස ලෝකේ ජීවත් වෙන විශාල පිරිසක් දෙවනිනීම ටෙලිනාට්‍යයට ගොඩක් ආදරය කරනවා ඒකට මම මූලික හේතුව විදිහට දකින්නේ අර අපේ ඩ්‍රීම් වර්ල්ඩ් එකක් අපිට යන්න බැරි අපිට කරන්න අමාරු අපහසු දෙයක් දැන් උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරලා මහන්සි වෙලා තමන්ගේ ගොඩක් කාර්ය බහුල වෙලා ගෙදර ආවට පස්සේ තවත් මොකක්ද දුක තියෙන දෙයක් බලන්න ඒගොල්ලෝ කැමතිද නැහැ. ඒගොල්ලෝ මොකක්ද බලන්නේ? ඒගොල්ලෝ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? මෙච්චර කාර්ය බහුල වෙලා මෙච්චර ස්ට්‍රෙස් එකේ ඉන්නේ ගොඩක් කට්ටිය ආතතියින් ඉන්නේ මානසික ආතතියින් ඉන්නේ ඒගොල්ලෝගේ වැඩ වැඩි නිසා. ඒතකොට ගෙදර ඇවිල්ලා නේද ගෙදර රැට ඇවිල්ලා තමන්ගේ කෑම එක අරගෙන කෑම එක කනකොට පිපි දානවා ටෙලිවිෂන් එක. එතකොට අපේ ටෙලිවිෂන් එකත් මේ දුක්බර කතාවක් නම් වැඩේ අවුල්නේ ආන්ගේ රසවින්දනය ඒ රසවින්දනයට ආදරය කරන පිරිස තමයි මේ දෙවෙනිනිම වටා ඉන්නේ මම දකින්නන්නේ ඒ විදිහට ඒ කියන්නේ උන්ටත් ඒ රසවින්දනය බලාපොරොත්තු වෙනවා සාධාරණයක් විය යුතුයි ඔව් ඒක දෙවෙනිනිමින් වෙනවා අනිවාර්යයි ඒක රටේ හැමෝටම සමාන රසවින්දනයක් වෙන්න ඕනේ ඔව් දැන් මෙහෙමනේ අපිට කිසිම දෙයක් අපිට 100%ක් මිනිස්සු තෘප්තිමත් කරන්න බෑනේ 100%ක් අපිට මොනම මොනාංශයක් ගත්තත් මොන දේ ගත්තත් අපිට මිනිස්සු 100%ක්ම තෘප්තිමත් කරන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක්. හරි ඉතින් ඔය වගේ දැක්මක් තමයි ඉෂාරට මේ නාට්‍ය ගැන තියෙන්නේ. එතකොට මේ නාට්‍ය දිග ඇදෙනවනේ. අපි ගැන අවසන් කතා කරමුනේ. පොඩ්ඩක් තියාගෙන මම හිතනවා හොඳ උත්තරයක් දෙනවා නාට්‍ය අවසන් ගැන. ඒක පොඩ්ඩක් ළඟින් තියලා මට ඊළඟට කියන්නකෝ මේ හදීෂ් කියන චරිතය. ඉෂාරගෙන චරිතය හා සමානද? බොහෝ සෙයින් සමානයි. ඒතරම් සංවේදී වෙනවද වෙලාවකට? සමහර වෙලාවට සංවේදී වෙනවා සංවේදී වීමට වඩා මම කියන්නේ මේ ලයිෆ් ස්ටයිල් එක ඉන්න විදිහ දේවල් කතා කරන විදිහ මම සාමාන්‍ය ජීවිතය කතා කරන විදිහම තමයි. ගොඩක් දුරට සමානයි. ඒ නිසා මම හිතනවා මට ලැබුණු ලොකු අවස්ථාවක් කියලා. ඔබ ගුරුවරයා ගැන භූමිකාවට කතා කරන්න කලින් මන්ට උපුංචි ප්‍රශ්නයක් අහනවා. ආදරය ඔබ ජීවිතය ආදරය කළා තියෙනවනේ ඔව් විරහව ඉඳලා තියෙනවා ඔව් ඒ තැන්වල හදිෂ්ඨ හා සමාන වෙලාවල් තියෙනවද ඔව් මම ඉස්කෝලේ යන කාලේ මම සාමාන්‍ය සහෝදර පාසල මලීදේව විද්‍යාලය කොනාර සෙන්ටෑන්ස් ඔව් අපි සහෝදර පාසල අපි බිග් මැචස් තියෙනවා මේ hina වෙන විදිහම රණ්ඩු වෙනවා ඊළඟ ලොකු මතකයන් ගොඩක් තියෙනවා ඉස්කෝලේ කාලේ ගැන කතා කරන්න ගියොත් එහෙම ඉතින් පාසල් කාලේ මගේ එහෙම දෙයක් තිබුණා මේ දවස්වල අපි ප්‍රථම ආදරය පළවෙනි ආදරය දැන් මේක බලන හැමෝටම මම විශ්වාස කරනවා අපිට හැමෝටම ප්‍රථම ආදරයක් තියෙනවා අනිවාර්යයෙන් සමහරට නොකියුව හිතේ හරි තිබ්බ දෙයක් තියෙන පුළුවන් ඒ ප්‍රථම ආදරේ දැනෙන දේවල් කොහොමද කොනාර ඒවා කියන්නේ නේ ඒ ආදරේ නැති වෙනකොට අපිට දැනෙන විරහව මම කතා කරන්නේ ප්‍රථම ආදරය ගැන ඒක හරි සුවිශේෂී ඒක අපි මම මේ දැකලා තියෙන දෙයක් මම කියන්නේ දැන් මේ පෞල් ජීවිත ගත කරලා විවාහ ජීවිතයක් ගත කරන පුද්ගලයෝ පවා අර ප්‍රථම ආදරය අපිට අමතක කරන්න බෑනේ. අපි ඒ ලැබපු ඒ ආදරය විරහව ඒ ලැබපු අත්දැකීම් එහෙම දේවල් මට තිබිලා තියෙනවා මට පාසල් කාලේ. හැබැයි මේ දේවල් සියදි විනාශා ගැනීමක් වගේ තැනකට ගිහිල්ලා නැහැ. නෑ නෑ නෑ. ඒ වගේ තැනකට යන්න මෙහෙමයි දැන් ඔය මම මේ කරන මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මං මේ මගේ මේ කොටසෙන් මම ඒ කට්ටියත් මම පොඩක් කතා කරන්නම්කෝ. ඔව්. දැන් මෙහෙමනේ. දැන් අර ආදරය කරනවා. ආදරය කරලා ඊට පස්සේ මොකද වෙන්නේ? ආදරේ සමහර විට ඔයගොල්ලෝ ආදරය කරන පුද්ගලයාව ආව දාලා යන්න පුළුවන්. ආදරේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාට හිතෙනවා මම මේ ජීවත් වෙන්නේ ඇයි? මගේ මේ වේදනාවත් එක්ක මම කොහොමද ඉන්නේ? මම මොකද කරන්නේ? මම සීදි විනාසා ගන්න දන්නේ මේ වගේ කාරණා වලට යනවා. අන්න ඒ වෙලාවට අපි හැම වෙලෙම හිතන්න ඕනේ අපිට ආදරය කරන කට්ටිය විශේෂයෙන්ම අපේ අම්මයි තාත්තයි ගත්තාම ඒගොල්ලෝ කොච්චර දුක් පහන්සි වෙලාද ඒගොල්ලෝ කොච්චර බලාපොරොත්තු තියාගෙනද අපිව ගොඩනගන්නේ අපිව අපේ අම්මගේ කුසට ආපු දවසේ ඉඳලා අපිව කුසින් බිහි කරපු දවසේ ඉඳලා නේද අම්මගේ කුසට ආපු දවසේ ඉඳලා අම්මයි තාත්තයි අපිට කොච්චර ආදරය කරනවද
ඒගොල්ලෝ හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ අපි හරි ලස්සනට hina වෙලා අපේ අපේ අනාගතයේදී අපේ මේ අනාගත ජීවිතයේදී හොඳ ලස්සනට ඉඳී ඒගොල්ලන්ටත් වඩා කියලා. විශේෂයෙන්ම මම දන්නවා පොඩක් අම්මලා තාත්තලා කන්නේ බොන්නේ නැතුව අපිට කන්න දෙනවනේ අපේ අම්මලා තාත්තලා එහෙමනේ. ඒගොල්ලෝ අඳින්නේ නැතුව අපිට අඳින්න දෙනවා. ඒගොල්ලෝ කිසිම දෙයක් ගන්නෙ නැතුව ඒ යන මුදල සම්පූර්ණයෙන් අපිට දෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතන්න ඕනේ ඒගොල්ලෝ හිතන්න ඕනේ මොකක්ද? මේ මට ආදරය කරන පිරිස මම මට මොනව හරි වුණොත් මට ආදරය කරන පිරිස ගැන මොකක්ද? ඒතර මම සාධාරණද කියන එක හිතන්න ඕනේ. සහ විශේෂයෙන්ම දැන් ඔය දැනෙන විරහ වේදනාව තියෙනවනේ ඒ වෙලාවට හරිම වේදනයි. හැබැයි ඒක తాවකාලිකයිනේ. ඒක කාලයත් එක්ක ඒක නැති වෙනවා. හැබැයි ඒක ඒ වෙලාවට හිතෙන්නේ නැහැ මට මතකයි ඒ දවස්වල. ඒක ඒ වෙලාවට හිතෙන්නේ නැහැ මට මෙහෙමම ඉන්න වෙයි මේ මුළු ජීවිත කාලෙම හොනාර වාඩ අද්දකීම් නැති එහෙම. මට මුළු ජීවිත කාලෙම මට මේ දුකින් ඉන්න වෙයි කියලා හිතනවා. නෑ එහෙම නෑ ඔක කාලයක් එක්ක අපි දන්නේ නැද සතියක් ගියා. ඔව් ඔක කාලයක් එක්ක විසදිලා යනවා. සහ විශේෂයෙන්ම අම්මා තාත්තා ගැන තමන්ට ආදරය කරන පිරිස ගැන අනිවාර්යෙන් හිතන්න ඕන. ඒ වගේ වෙලාවට. ඉතින් ඔන්න හරි ලස්සන උත්තරයක් දුන්නා. අපිට ආදරය කරන්නේ කවුද? අපි ආදරේ අපිට ඇත්තටම ආදරය කරේ කවුද කියලා හිතුවොත් ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් බොහොම ස්තුතියි. මම ඒ වෙලාව වෙනම මම දැක්ක ඇත්තටම මේ ඉෂාරවණවේ ගුරුවරයා කියන භූමිකාව. අපි පොඩ්ඩක් කතා කරමු. රංගන ශිල්පියා ගුරුවරයා වුණාද? ගුරුවරයා රංගන ශිල්පියා වුණාද? ඒක මෙහෙමයි. මම විශ්වවිද්‍යාල කාලේ ඉන්නකොට මම පළමු වර්ෂයේ වගේ ඉන්නකොට සහ විශ්වවිද්‍යාලයට තේරිපත් වෙනකොටම අපේට තිබුණු ආර්ථික අපහසුතා ඒ ප්‍රශ්න නිසා මම මට හැබැයි මට පොඩි කාලේ ඉඳලා දැනුණු දෙයක් තියෙනවා. මට යම් කිසි කෙනෙක්ට තේරෙන්න උගන්නන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මම දන්නවා. ඒක තව පොලිෂ් කරගන්න ඕනි කියලාත් මම දැනගෙන හිටියා. මොකද දැන් අපි ඕ ලෙවල් කරනකොට අපි ඒ ලෙවල් කරනකොට අපි අපේ යාළුවන්ට කියලා දෙනවනේ. අමාරු දේවල් තියෙනකොට අපි යාළුවෝ ගාවට ගිහිලා කියලා දෙනවා. එතකොට ඒ කියලා දෙනකොට ඒගොල්ලන්ට තේරෙනවා. එතකොට මට එහෙම හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරා. සහ ඒ හැකියාව අපිට ඕනම හැකියාවක් අපි පොලිෂ් කරගත්තාම තමයි ඒකේ උපරිම රිසල්ට් එක අපිට ගන්න පුළුවන්. ඒතර මට ඒ දවස්වල මට එහෙම අවශ්‍ය වුණා. මම ඒ දවස්වල ගුරුවරයෙක් විදියට මම ඒ ලෙවල් ෆිසික්ස් ගුරුවරයෙක් විදියට. ඒ ගුරුවරයෙක් කියන්නේ ලොකු ක්ලාසස් නෙමෙයි ඉන්ඩිවිජුවල් ක්ලාසස් දෙකක් විතර කරපුවාම මට විශ්වවිද්‍යාලේ මට සතියේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් එකක් දෙකක් කරපුවාම මට ඒ කාලය ගෙවා ගන්න ඒ මුදල ඇති. එතකොට මම ඒ වෙනුවෙන් මම ෆස්ට් ඉයර් එක සෙකන්ඩ් ඉයර් එක වගේ කරා. මම පසු කාලීනව මම ව්‍යාපාර මගේ අයියාගේ ව්‍යාපාරයට මම සම්බන්ධ වුණා. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වුණාට පස්සේ මම හිතුවා දැන් මට මේ තියෙන ඒ හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරා. ඉතින් මම ඒකත් එක්ක සහ මට කරන්න පුළුවන් පොටෙන්ෂල් එක දැන් වැඩිනේ. මම කලින් ඉඳලා වැඩිය. ඔව්. කාලේ තියෙන. ඔව් මම කතා කරන්නේ ඒක නෙමෙයි. ඒකම නෙමෙයි. මම කතා කරන්නේ මගේ පොටෙන්ෂල් එක මම රංගන ශිල්පියෙක් වුණාට පස්සේ මම ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙක් වුණාට පස්සේ මට කරන්න පුළුවන් පොටෙන්ෂල් එක වැඩි. ඒ කියන්නේ ඔබ ජනප්‍රියත්වය යොදාගත්තද ඔබ මේ ටියුෂන් කටයුතු වෙනුවෙන්? ඒක මම ටියුෂන් කටයුතු කරද්දි මර ජනප්‍රියත්වයකට ප්‍රයෝගී වුණා. මම කියන්නේ එහෙම නෙමෙයි. මම කියන්නේ මට තියෙන පොටෙන්ෂල් එක වැඩි. මම ජනප්‍රිය පුද්ගලයෙක් වුණාම මට රීච් කරන්න පුළුවන් පුද්ගලයන් ප්‍රමාණය වැඩි. එතකොට මට කරන්න පුළුවන් සර්විස් එකක් තියෙනවා නම් සේවයක් තියෙනවා නම් ඒ සේවයේ විශාලත්වය වැඩි. පරිමාව වැඩි ඒ විශාලත්වයේ පරිමාව හැමදේම වැඩි. මම ගණනොත් ගණනව ඉන්නකම කරගෙන යමු. ඔව්. ඒක නිසා මම හිතුවා මුලින් DP Education නාලිකාව හරහා මුළු ලංකාවටම නොමිලේ අධ්‍යාපනය අරගෙන එන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. එතකොට මේ DP Education නාලිකාව හරහා පෙර පාසලේ ඉඳලා 13 ශ්‍රේණිය දක්වා දරුවන්ට මේ සිටුේෂන් එකේදී මේක හරි අමාරු සිටුේෂන් එකක් නේ. අපි හැමෝටම අමාරු සිටුේෂන් එකක්. එතකොට ඕගොල්ලෝ හිතලා බලන්න එදා වේල කාලා හම්බ කරන ඒ පවුල්වල මිනිස්සුන්ට රැකියාවක් තිබුණෙත් නැහැ මේ දවස්වල. එතකොට ඒගොල්ලොන්ගේ දරුවන්ට උගන්නන්න ඒගොල්ලොන්ට හැකියාවක් තිබුණේ නැහැ. ෆෝන් එකක් අරන්ගෙන දෙන්න ළමයාට හැකියාවක් නැහැ. දැන් ඔන්ලයින් এডুকেෂන් සිස්ටම් එකක් ඇවිල්ලා තියෙන්නේ මේ සිටුේෂන් එකත් එක්ක. එතකොට DP Education නාලිකාව හරහා සෑම විෂයක් ලංකාවේ ඉන්න
පෙරපාසලේ ඉඳලා 13 ශ්‍රේණිය දක්වා සෑම සිසුවෙක්ටම නොමිලේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් හදලා තිබුණා. එතකොට මට ඒකෙන් මම මගේ YouTube channel එකක් මම ක්‍රියේට් කරලා තිබුණා. ඇත්තටම කියනවා නම් ඕක මම දෙවෙනිනෙමට යනකොට මගේ හිටියේ subscribersලා 300ක් වගේ. හැබැයි මාස 3ක් යනකොට මගේ 100k එනවා. दुष्यंत महाबदुगे गुरुवरया मट कथा कर दुष्यंत महाबदुगे गुरुवरया कियान्ने मगे गुरुवरया मम इगनगान्ने दुष्यंत महाबदुगे गुरुवरया गें सह मगे अय्यागे गुरुवरया मट इन्ने अय्याला दिन्नेक सह अक्केक मगे अक्कात गुरुवरियक मगे लोक अय्या पेरादीन विश्वविद्यालय सैंस फैकल्टी औटेला दिन लंकावीन व्यापार के प्रकट व्यापार के मगे पुड़ अय्या इंजीनियर के पास औट इन मोरटो विश्वविद्यालय दैंग ऑस्ट्रेलिया पश्चात उपाधि हदार नियुतवेन मट हिम बैकग्राउंड इतकोट मठ दुष्यंत महाबदुगे सी आराधना मठ हितुना मे मुलू लंकाव विनुवेन् मठ यम सेव्याक्रुलवाणी हिम सेव्याक्रंड ये अवस्थाव हेमोट महमी नैन सह डीपी एडुकेशन नालिकावाहर ये मम करण सर्विस विशाल प्रमाण बलन मम दान ख्याने मम करण मम ख्यान में मम गण कथा करण निमे मठ में ये मगे जनप्रियत्वें लबुनु अवस्थावें मठ में सामचेट लुकु सेव्यक्रन मम सामिलाटियान मठ करण पुलवां सेवेट वडा मम दें मे इन जनप्रियत्व निशा मट ये करण पुलवांग सर्विस दहास्कुने किंग वेला इतकोट मम सामजेट करण यां सेव्या अभी हेमोम हेमणि अभी निधस मम निधस्याध्यापने मेराटे अध्यापने हदारपु केनेक् निधस्याध्यापने गोड़गीपु केने किल की निवरदी इतकोट मम गिड़गत्ते लंकावि मिनिसुंगि बदु साल्यवले मुलु लंकावि मिनिसुंगि बदु साल्यवले तमाय मम इगनगत्ते इतकोट मट वगकीमतीनवा मे समाजे वेनुवें मे रट वेनुवें याम किसी सेव्याक्रंड मट वगकीम अनिवार्यनवा सह अमतक हर मट एश इटुकरण पुलवांग वगकीम मम मट दें पुलवाण दहस्कुने किंग इटुकरण एनिसा मम डीपी एडुकेशन नालिकावाहर हेम इरिदाम रात्रि अटट अभी पेपर डिस्कशन का मेधा खरगने वा मुल विषय निर्देश आवरणे वन पारधि मेपार सामान्य पेल विभागे सदा फिनी दर्वांट इतकोट एगन मम गुडाक सतुड़ेनो एक हरहा मे समाजेट रटट वेन सेवेगन मम गुडाक सतुड़ेनो सह अर मम क्यूव कोट्टास अर मे वेलावे मे सिचुवेशन कल्पना कर बलन मे कोरोना मे खालेदी गोडाक अमारुला इन पौल दरु इन्नवा ये दरुअंट नोमिले मध्यापने हदारण पुलवां पसुबीम गोडनगल तीयनो एक हरी लसन गोडनगल तीयनो मम अतिशय सतुनवा मम ये करण दे पौगलिक පන්දේ කැමති කෙනෙක්ට අවිල මටත් ඕන ඉෂාරසගාව ඉගෙන ගන්න මාත් කැමති ඉෂාරස යටතේ හැදෙන්න මම හිතන ඔබ උසස් පෙළ සාමාන්‍ය පෙළ සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම කරනවා එහෙම එකතු වෙනවනම් කොහොමද පත් එක්ක එකතු වෙන්නේ ඔව් මම ක්ලාසස් පටන් අරගෙන තියෙන්නේ සිසිජි ආයතනයේ දුෂන්ත මහවදුගේ සර්ගේ ආයතනයේ තුල තොර www.ccg.lk හරහා සම්බන්ධ වෙන්න පුළුවන් ए विधिट संबंध वेला ए क्लास वेल्ड जॉइन में पुलवा सह मम उसस्वेल संयुक्त गणित मम दुष्यंत महापदुगे स तेक् मे रिविशन अलुते रिविशन क्लास मम स्टार्ट कर हिताग्निन्नो इतकोट मम उसस्वेल विशेषम की अंडोनी तवत् एकदयाक्तियन वा मम हेम गुरुरेक्टम मम गरुकरण हेमोट हेम गुरुरेक्यल की अन्नी वचने अखरी दारु एक टक येला देने के लिए मंगे हमोटे में गरु करना इतकोट मेवेला वे मे गुरु आर्जने आक्ती है ना वाने मामा ए पीली बांदे वा किया ना मामा दानी नहें ऐतरमा
ඒගොල්ලෝන්ගේ අවශ්‍යතාවය ඇත්තටම අපේ ගුරුවරුන්ගේ අවශ්‍යතාවයන් තියෙනවා ඒ අවශ්‍යතාවයන් එක්ක ඒ උණු දේවල් පිළිබඳව කතා කරන්න නැතු විමුකෝ අපි මම මේ හැම ගුරුවරයෙක්ටම ගරු කරනවා මොකද මමත් ඉගෙනගත් මගේ පාසල් ගුරුවරු මට තාම මතකයි මම හරි ආදරෙයි මට අදටත් මතක් වෙනවා එතකොට මං උසස් පෙළ හදාරනකොට අපේ සංයුක්ත ගණිත ගුරුතුමියක් හිටියේ මේ ගුරුතුමිය ගුරුතුමියගේ සැමියා ලංකාවේ ප්‍රකට කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක අයිතිකාරයෙක් විශාල ධනපතියෙක් එතකොට මේ මේ මැඩම්ට මොකක්ද දින අවශ්‍යතාවය මේ ඉස්කෝලේ ඇවිල්ලා මේ ඉස්කෝලේ පඩියට වැඩක් නැහැ හැබැයි හැමදාම වෙලාවට ඇවිල්ලා මාරු උනන්දුවෙන් අපිට උගන්වනවා උගන්වලා ගණන් හදන්න දෙනවා මට මට හොඳට මතකයි මම මේ කතා කරන්නේ කාන්ති රත්නායක මැඩම් ගැන අපි ඉස්කෝලේ හිටපු එතකොට අරගෙන ඇවිල්ලා ගණන් දීලා ගණන් මුලින්ම හදපු ළමයාට තෑගි දෙනවා මිස් ගෙදරින් අරන් එනවා මොන හරි කටු වැඩ බණ්ඩල් එකක් වගේ අපිට තෑගි දෙනවා සහ හරි උනන්දුවෙන් අපිට ඉගැන්නුවා ඒගොල්ලොන් හරි උනන්දුවෙන් ඒගොල්ලෝ හරි සතුටුයි ඊට පස්සේ අපි ගිහිල්ලා ඒ රිසල්ට්ස් කියනකොට අපි හොඳ තැන්වල ඉන්නකොට ඒගොල්ලෝ හිත යටින් සතුටු වෙනවා ඉතින් ඒ වගේ ගුරුවරු මට පාසල් කාලේදී හිටියා මං තාමත් හරිම ආදරෙයි සහ හරියට මං ගරු කරනවා ඉතින් මේ ගුරු වර්ජනයත් එක්ක එතනිනුත් දරුවෝ අසරණ වුණානේ ගුරු වර්ජනයත් එක්කත් දරුවෝ අසරණ වුණා මේ තියෙන කොරෝනා සිටුේෂන් එකත් එක්කත් දරුවෝ අසරණ වුණා එතකොට මේගොල්ලෝ මම දැන් මට පේනවා මම දැන් මේ ළඟදි කතා කරා මම ළමයෙක් එක්ක දැන් එයා ඉන්නේ එයා 11 ශ්‍රේණියට යන්න ඉන්නේ 10 අන්තිම 11 එක පාඩමක්වත් එයා ඉගෙනගෙන නැහැ ඉතින් මේක හරිම මේ මම දන්නේ මේ කාලය මේ මේ වගේ ඔන්ලයින් এডুকেෂන් සිස්ටම් එකත් එක්ක කොහොමද මේක කරන්නේ මේ පාසල් යන්න විදිහක් නැහැ පාසල් අපි නම් ඒ දවස්වල ටර්ම් ටෙස්ට් එකක් කරනවා නේද අපි ටර්ම් ටෙස්ට් තුනක් කරනවා ඒව නැහැ අපි ටර්ම් ටෙස්ට් එකකට අපි මුළු විෂය يعني ඒක ටර්ම් එකට අදාළ ඔක්කොම විෂය අපි රිෆ්‍රෙෂ් කර ගන්න හොඳට බලලා කොහොමාරි ලකුණු ගන්න ඕනි කියලා යනවා ඒතකොට ඒවත් නැහැ ඒත් වාසනාවකට දැන් අපේ DP এডুকেෂන් නාලිකාව හරහා අපි पेपर उत्तला ऑनलाइन टाइम टाइम कंप्लीट कर अनिवार्य प्लेटफॉर्म संबंध मे अवस्था दर्वाण प्लेटफॉर्म DP এডুকেෂන් मतकर එවගේම අපි ඉෂාර සර්ත් එක්ක එකතු වෙන්න කැමති කවුරු ඉන්නවා නම් අපි අර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් Telegram group එකේ YouTube channel එකේ හැම link එකක්ම දාන්නම් contact number එක දාන්නම් කතා කරන්න. ඉතින් ඔන්න ගුරුවරයාගෙන භූමිකාව නැවතත් පැත්තකින් තියලා මේ හැමදාම දවසින් දවස ඇදෙන දැන් කට්ටිය ගොඩක් වෙලා මේ බලන් ඉන්න ප්‍රශ්නේ දෙවෙනි ඉනිම කවදා නවතීද? ඔබ කැමති ඉක්මනින් නවතිනවාට? ඔව් මට මේක කියන්න ඕනේ. ඇයි ඔය ප්‍රශ්නේ අහන්නේ? දැන් ගොඩක් දෙනාගේ ඔළුවේ තියෙනවා. ඔව් හරි. ඇයි ගොඩක් දෙනා ඔක අහන්නේ? කවද නවතීද කියලා අහන්න හේතුව මොකක්ද? ඔව් ඒක තමයි අවශ්‍ය නිසා. අයියේ. එයාලට මොකක්ද මේක? මේක දැන් කියනවා නම් මේක හරි එපා මේක කරදරයක්. ඇයි ඒ ගැන කතා කරන්නේ? ඇයි ඒක මාර්තුකාවක් වෙලා තියෙන්නේ? ඇයි ඒක ටොපික් එකක් වෙලා තියෙන්නේ? අවශ්‍යතාව මතම සමා. ආ ඒක හිට් නිසා. එතකොට දෙවෙනිනීම නාට්‍ය කියන්නේ සෝප් ඔපෙරා කියන කාණ්ඩයට අයිති ටෙලි නාට්‍යයක්. සෝප් ඔපෙරා කියලා කියන්නේ කුඩා කොටස් සංඛ්‍යාවකින් අවසාන වෙන එකක් නෙමෙයි. ඒක වාණිජමය ටෙලි නාට්‍යයක්. එතකොට දෙවෙනිනීම නිසා ජීවත් වෙන පවුල් කීයක් ඉන්නවද? ඒක වාණිජමය ටෙලි නාට්‍යයක් සහ ඒක සෝප් ඔපෙරා කාණ්ඩයට අයිති ටෙලි නාට්‍යයක්. එතකොට ඒක වැඩක් නැත්නම් ඇයි ඒක ටොපික් එකක් කරගන්නේ? ඒක වෙන සිද්ධි ගැන වැඩියෙන් කතා කරන්නේ නැයි මිනිස්සු? වෙන නාට්‍ය නැද්ද ලංකා? ඔව් එහෙනම් වෙන දේව අනිත් දෙලි නාට්‍ය ගැන අහන්න පුළුවන් එක කවදාද ඉවර වෙන්නේ? එහෙම අහන්න පුළුවන්. ඇයි මේක ගැන අහන්නේ නැත්තේ? ආ මේක වටින නිසා. මේ ගැන කතා කරන නිසා, මේක ටොපික් එකක් වෙලා තියෙන නිසා සහ මේක ජනප්‍රියම දෙලි නාට්‍ය නිසා. ඒ බලාපොරොත්තු හිතේ තියාගෙන ඉන්න නවතින දවස තාම කියන්න බෑ. එහෙම කියන්න බෑ. මම දන්නේ නැහැ ඒක මේ ඔබ ආසාවෙන් දෙන්න ඔබ රංගන ඔබ ආසාවෙන් කරන්නේ. මම ආසාවෙන් කරන්නේ. මම දවසින් දවස මට ලැබෙන හැම මොහොතකම මම අලුතෙන් දෙයක් මම අලුත් විෂයක් ගැන ඉගෙන ගන්නවා මම රංගනය ගැන ඉගෙන ගන්නවා ඒ මට ලැබෙන හැම අත්දැකීමක්ම ඒ හැම අත්දැකීමක් තුලින්ම මම ඒ ගැන මම එක්සයිස් එකක් තුලින් ඉගෙන ගන්නවා
එතකොට මම ඔය කරන ගොඩක් සිද්ධි මට ලැබෙන අලුත් අත්දැකීම් ඒ ගොඩක් දේවල් අලුත් අත්දැකීම් තමයි හරි ඉතින් අවසාන වශයෙන් ගුරුවරයෙක් රංගන ශිල්පියෙක් විදිහට මේ රටේ දරුවන්ට ඇති යමක් වර ගන්න ඔව් විශේෂයෙන්ම මට මේක කියන්න ඕනේ මම ගොඩක් උත්සාහ කරනවා අධ්‍යාපනයේ තියෙන වටිනාකම මේ සමාජයට අරගෙන යන්න මොකද අධ්‍යාපනයේ දැන් අධ්‍යාපනයේ තියෙන වටිනාකම एक मेचराई गेल कि मुखद दिता अपे रटे गाम अभी आर्थिक अपास्ता लमाइना गेलांटा मे समाज जायगा पुलवांग एक मार्गे अध्यापने मुखद अपे रटे निधास अध्यापने तीनों निधास अध्यापन क्रमवेद कपे लंका तीनों इतना एक प्रयोजन अरगिन मगे अम्म मगे मैलू की दिन किन्नो सा ममत ऐमनेट अध्यापने तुंग तमई අපිට සමාජයේ ඕනම ශේෂ්ත්‍රයක් තුල වැංජෙන්න පුළුවන් අනාගතයේදී අපිට හරියට අධ්‍යාපනය තිබුණොත් ඒක නිසා මම මේ රටේ ඉන්න ආදරණීය දුවදරයන්ගෙන් ඉල්ලනවා ඔයගොල්ලෝ අධ්‍යාපනයට නිසි තැන ලබා දෙන්න ඔයගොල්ලෝගේ අධ්‍යාපනික කටයුතු හරියට කරන්න ඔයගොල්ලෝ අධ්‍යාපනය කරන කාල වකවානුවක නම් ඉන්නේ ඔයා මේ කාලේදී අධ්‍යාපනයට වැඩි අවධානය දෙන්න අපිට හැම දෙයක් කරන්නම ජීවිතේ කාලයක් එනවා එතකොට ඔය අධ්‍යාපනය කරන්න ඕන කාලය තුල ඒ දේවල් හරියට කරන්න ඊට පස්සේ ඔයාට ඔයාගේ ජීවිතය විඳින්න ඔයාට ඒ දේවල් ඉස්සරහට ඒ දේවල් ලබා ගන්න පුළුවන් එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ ඉතින් මම මේක කියන්නේ මේ ළමයින්ට මොටිවේෂන් එකක් වෙන්න එතකොට මම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ තමයි අධ්‍යාපනය හදාරන්නේ ලංකාවේ ආසියාවේම තියෙන සුන්දරම විශ්වවිද්‍යාලය. ඒකෝ මේ විශ්වවිද්‍යාලය තුල ඒ ලැබෙන අධ්‍යක්ීම අවුරුදු 4 මට අවුරුදු 4ක් ගියාද කියලාවත් දැනෙන්නේ නැහැ. ඒ ලැබපු අධ්‍යක්ීම ඒ හැම දෙයක්ම මට කියන්න බෑ කොහොමද කියලා. ඒක නිසා මම හැමෝගෙන්ම හැම දරුවෙක්ගෙන්ම අධ්‍යාපනය හදාරන දරුවන් සහ මේක නර්මන දෙමාපියෝ ඉන්නවනේ. විශේෂයෙන්ම දෙමාපියන්ට මම කියන්නේ ඔයගොල්ලෝගේ දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දෙන්න කුමන හෝ කැපකිරීමක් කරලා ඒකේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට දැන් අපි හිතන්නකෝ අපිට අපේ දරුවෙක්ට අධ්‍යාපනයක් හරියට ලැබුණ නැති වුණාම එතකොට එයාට මේ සමාජයෙන් ලැබෙන තත්වෙකුත් නැහැ සහ එයාට සමාජෙ පිළිගන්න පුළුවන් රැකියාවකට යන්න බෑ. එතකොට තමන්ගේ ජීවිතේ ජය ගන්න ඕනේ නම් तमंगे दें अभी हेमोम हेम दयाक अरगे नपदेन्नी नह गुडा कट्टी मम्मी कथा करवा डीपी एडुकेशन मम कर लाइव क्लास के थीनवा मुलिंग विशेषांग्या धनुमटया मेल मम्मेकट एक मे लोके जागत्त पुद्गल मम अरगे नवा ये गत्त एक पुद्गल एक्वा या उपति अरगे नवे नै किसी मदया यागे महंस्य එයාගේ කැපවීම ඒ හැමදේම තුලින් තමයි අරගෙන ආවේ සහ සමහර කට්ටිය ඉන්නවනේ මම ඔන්ලයින් බිස්නස් එකක් කරනවා මට ඉගෙන ගන්න ඕනේ නැහැ මට ඒ ඔලෙවල් ලෙවල් වැඩක් නැහැ මම ඔන්ලයින් කරනවා මම YouTube කරනවා මම ඒ වගේන් මේ කෝඩිපති කරන අයියෙක් වෙනවා එහෙම වෙනවා කියලා එහෙම පොඩි මතයක් තියෙනවනේ නෑ ඒක වැරදි අපිට අපේ අධ්‍යාපනය අපිට හැම තැනකටම ඕනේ මම රංගන ශිල්පියෙක් වුණාට මට ඒ මම ලැබපු අධ්‍යාපනයෙන් ප්‍රයෝජනෙ වෙන්නේ මං ඒ දේවල් මම හරි ඉක්මනට ඉගෙන ගන්නවා කියලා මම හිතනවා ඒ කියන්නේ මට ලැබෙන හැම අත්දැකීමෙන්ම මට ඒ දේවල් මම අලුතෙන් ඉගෙන ගන්නවා එතකොට මම ව්‍යාපාරිකයෙක් වුණත් මම සමාජයේ කොතනට ගියත් දැන් මේ මම ගැන නෙමෙයි මම කතා කරන්නේ මම මේ කතා කරන්නේ මම මේ කතා කරන දෙයින් මේක බලාගෙන ඉන්න ආදරණීය එක දරුවෙක් හරි ඒක මොටිවේට් වෙලා එයා හොඳට අධ්‍යාපනය හදාරයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම මේක කියන්නේ
හරිද ඒක පැහැදිලි වෙන්න ඕනේ නැත්නම් මේක මම කොච්චර කියවත් වැඩක් නැහැ ඕ ඒක කොච්චර කියවත් වැඩක් නැහැ එතකොට ඕ අපිට ලැබෙන ස්ටේටස් එක සෝෂල් ස්ටේටස් එක එතකොට මම ඉංජිනේර කෙනෙක් නම් මට ඕන තැනක ගියාම මම මම මේ ඉංජිනේරුවෙක් කියන ඒ ස්ටේටස් එක මට තියෙනවා එතකොට ඒක තමයි මම කියන්නේ මම ඒක මම ගැන කියනවා නෙමෙයි මම ගැන කතා කරනවා නෙමෙයි මේ මම ඒක මම කතා කරන මම ඇක්ට් කරන හැම දෙයකින්ම මම කරන හැම කාර්යයකින්ම මම බලන්නේ මම ගොඩක් වෙලාවට බලන්නේ අධ්‍යාපනය හදාරන දරුවන්ට ආදර්ශයක් වෙන්න ඒ දරුවන්ට මොටිවේෂන් එකක් වෙන්න විශේෂයෙන්ම මට පොඩි කාලේ ඉඳලා ඕනකමක් වෙලා තිබුණා සෝෂල් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වෙන්න එතකොට මුලින් මම රංගන ශිල්පියෙක් වෙන්න ඒ ඒ සමාජයක් කතා කරන ජනප්‍රිය පුද්ගලෙක් වෙන්න මම හරි ආසාවෙන් හිටියා එතකොට ඒ කාලේ මම ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ එතකොට තින් මගේ අයියලා දෙන්න ආසහාය ඔක්කොම විශ්වවිද්‍යාල වලට ගියා ඊට පස්සේ මම හිතුවා මම ඉස්සලම කරන්න ඕනේ මම ඉගෙන ගන්නවා මට මේ එතකොට මම ඉගෙන ගන්න එකෙන් හරි ඒ කරන ජොබ් එක හරි ඉතුරු වෙයිනේ මගේ ඩ්‍රීම්ස් වලට මට යන්න බැරි වෙයිද පුළුවන් වෙයිද මම දන්නේ නැහැ හැබැයි මට අර කාර ඉතුරු වෙනවනේ එනිසා මම මුලින්ම කරේ හොඳට ඉගෙන ගන්නවා ඉගෙනගෙන ඉවර වෙලා මම බලනවා මගේ ඩ්‍රීම්ස් වලට යන්න නළුවෙක් වෙන්න ජනප්‍රිය පුද්ගලෙක් වෙන්න මම කරේ එහෙම මම දන්නේ නැහැ ඒක මගේ වාසනාවකට ඒක මට හරි ගියා ඒ කියන්නේ මට මගේ අධ්‍යාපනය අතිනුත් මට ඉහළ තැනකට යන්න පුළුවන් වුණා සහ මම ආස කරපු තැනකටත් මට යන්න පුළුවන් වුණා ලංකාව කතා කරන ජනප්‍රිය පුද්ගලෙක් බවට පත් වෙන්නත් මට පුළුවන් වුණා මම ඒ ගැන සතුටු වෙනවා ඉතින් ඔබටත් කියන්න තියෙන්නේ මුලින්ම ඉගෙන ගන්න අපි අර හැමදාම කියන වගේ උගතමනා ශිල්පෙමයි මතුරා කෙනා බොහොම ස්තුතියි ඉෂාර මදුෂාන් කතා බහට එකතු වුණාට මම හිතන්නේ නළුවෙක්ට අර ගුරුවරයෙක් නළුවෙක් වෙනකොට ඒක 아무තු ආතල්යක් ඒක මට තේරෙන්නේ බොහොම ස්තුතියි ඉතින් මේ විදිහටම අපි ඉස්සරහට තවත් මේ වගේ සොඳුරු චරිතත් එක්ක ඔබ හමුවෙනවා නැවතත් ඉෂාරේ කතාව ඇතුළේ හැම මොහොතකම කියුනේ හොඳට ඉගෙන ගන්න මොකද මේ යන විදිහට මේ රට යන විදිහට කොඩේන්න පුළුවන් එකම ක්‍රමය අධ්‍යාපනය විතරමයි සුදරාඩම ජය වේවා මම අවිෂ්කිරාජ් කොනා